அல்லே குன்வான்ச நாயக சுவாமின் வான்சேகின் அவசரம் அத தின நம்ம வேதகத் விசால அவபோதையா முழு ஜாத்தியிட்டம் லபாதி ஹக்கி கிரந்தைய புதுசஸ்வனஹா விவஸ்தாவ சம்பந்தவ இதிரிபத்கர்ன නීතිඥ කනිෂ්ක විතාන මහතා ඒ වගේම තිස්සජාවන්දන ආප මහතා දෙසරස සංවිධානයේ මහත්වරු මහත්මයන් ගීතාඥ ගුණවන්තුමා ඉටපෝ දේවදන පුරා විශ්වවිද්‍යාලයේ උපකොලිතපුත්තුමා ඇතුළු සමදෙනාගෙන අවසරයි මම ඉතාම සැකවින් කරුණු කීපයක් පමණක් සඳහන් කරන්න බලාපොරොත්තු වෙනවා අපේ නායක හාමුදුරන්ගේ දේශම අපි ඉතාම බලාපොරොත්තුවෙන් නොයිසෙල්ලෙන් බලා සිටිනවා. ඒ මොකද බුදු සසුන බේරා ගැනීම සඳහා වූ ක්‍රියාදාමයෙන් අපේ ජාතියේ පැවැත්ම පිළිබඳ ක්‍රියාදාමයෙන් මම දන්න විදිහට පුරා අවුරුදු 46ක් උන්වහන්සේ නොසෙල්වුණු සියලු අභිෝගවලට මුහුණ දුන්නු මහා සංගරුවණක්. මේ වයස කිව්වේ මම දන්න කාලෙ නිසයි අවුරුදු 46. ඊටත් වඩා බොහෝ විට අතීතයට ඇදිනවා. ඒ කතාව මා කියන්න උත්සාහ කරන්නේ උන්වහන්සේ සඳහන් කරයි. උන්වහන්සේගේ ආවාසය පොල්වතුලින් වියලා තියෙන කාලේ චීන මහජන රජය බණ්ඩාරනායක සමන්ත්‍රණ ශාලාවක් හදපු නැති කාලේ මේ බෞද්ධාලෝක මාවත හරහා රාත්‍රියට ගමන් කරන්න බයෙන් සිටපු කාලේ අපි තරුණ හැටියටත් බයයි. කවුරු මරයි කියලා නම් ඒ කාලේ එහෙම කත්තිබුන්නේ නැහැ. නමුත් මේ තරම් කලවර ප්‍රදේශයක උන්වහන්සේ ධර්මායතනය පවත්වාගෙන යමින් තරුණයන්ට ජාතියේ ආරක්ෂාවට පැවැත්මට බුදු සසුනේ ආරක්ෂාව හා පැවැත්මට දේශන මඟ පෙන්වීම් කළ අවස්ථාව ඒ තරම් ඇත්තට ඇදියනවා. ඒ තරුණ කණ්ඩායම් පසු කලක දේශපාලන ශේස්ත්‍රය පරිපාලන ශේස්ත්‍රය නීති ශේස්ත්‍රවල තමඟ ජීවන ගමන යෙදුනද ජාතිය රකින්න මුදු සසුන ආරක්ෂා කරගන්න ඉටු කළ යුතු කර්තව්‍යයට කැපුණා. එනිසා අපි ගත කළ කාල පරිච්ඡේදය විවිධ ගැටලු වලින් සමන්විත කාල පරිච්ඡේදය. ඒ සෑම සටනකින්ම තරජන ගරජන මැද සිංහල ජාතියේ පැවැත්මත් සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාව හා පැවැත්මත් ආරක්ෂා වුණා. මහා සංගරුවනගේ මඟ පෙන්වීම යටතේ අපේ කනිෂ්ක හිතාන් මැතිතුමා සඳහන් කළා ඉතිහාසය පුරා අපේ රට රැකුණේ ඒ ගමන නැවතුනේ නැහැ. අදත් ගමන් කරනවා. එයට ලැබෙන විශාල ශක්තියක් බවට මේ ග්‍රන්ථය ඔබතුමා එළි දක්වලා තියෙනවා. සරල වශයෙන් මොකද නීතිවේදියෝ ඉන්නවා, ජනාධිපති නීතිවේදියෝ, මහරජිනගේ නීතිවේදියෝ. ඒ අය දේශනා කරන්නේ මේට එරෙහිවල්. එනිසා මේ තරුණ නීතිඥවරු නැගිට යථාර්ථය හා නීතිය මෙයයි. නීතිය අපිට බලෙන් පටවලා තියෙන සුදු නීතිය නෙවෙයි, අපිට උරුම වෙච්චි දහරාවක් පවතිනවා. මේ තිබෙන වාරියපොළ හාමුදුරුවන්ගේ අපේ ජාතියේ අවාසනාවන්ත දිනය සිහිපත් කරන
කතිර කොඩිය නංගන්නට ඉඩ නොදී විදහාපා අභිමානය මේ මුලින් කියවෙනකොට 815 ගිවිසුම සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න සුදු ආණ්ඩුව පොරොන්දු වෙච්ච ගිවිසුම මෙහි සඳහන් වෙනවා. එනිසා මේ ධාරාව අවුරුදු වසර ගණනාවකට සම්බුද්ධ ශාසනයේ පැවැත්ම ආරක්ෂා කිරීමට රජදරුවන් කියන්නේ පාලනය රාජ්‍ය ගමන් කරපු ශික්ෂණය හා බැඳීම තවදුරටත් ආරක්ෂා කර ගැනීමේ කර්තව්‍යයට මා හිතන්නේ තාම කරුණු සහගතව දායක වෙනවා. ඒ නිසා අපිට ගමන් කරන්න තිබුණු දුෂ්කර කාල පරිච්ඡේද හමුයි මා සංගරුවන මේ රටේ එක්සේසත් භාවය රාජ්‍යයට ආරක්ෂා කළා. එක්සේසත් බව කනිෂ්ක මෙත්ත සඳහන් කළා. රාජ්‍ය අනසක පේදුරුතුඩියටත් දෙවන්දර තිඩුවටත් එක ලෙස ගමන් කරන ක්‍රියාවලිය. අද භාෂාවෙන් ඒකීය කියන්න පුළුවන්. නැත්තං ඒකීය වෙනුවට ඉංග්‍රීසියෙන් කියන යුනිටරි කියලා. ඒ විදි නමුත් අර්ථය එක අනස්සක ගමන් කරන්නට ඕනේ. ඒ අපේ ආරක්ෂා කර ගත යුතුයි කියන කාරණා වෙනුවෙන් තමයි අපේ මුතු මිත්තෝ මේ රට ආරක්ෂා කළේ. නිදහස පතා දිවිදුන් අපේ විමුක්තිකාමී නායකයන් ඒ විමුක්ති අරගලයන් ඉදිරියට ගෙනාවෙත. ඉන් පසුවත් මෙතන ඉන්න ජ්‍යෙෂ්ඨයන් දන්නවා, අනගාරික ධර්මපාලතුමා, ඒ වගේම ඉන් පසුව තිබුණු ඒ ප්‍රබෝධයෙන් ඉදිරියට ආපු අපේ නායක හාමුදුරන්ගේ නායක හාමුදුරුවෝ අපේ හේම්බිට එකතර ඥානසී හාමුදුරුවෝ, පද්දගම විමල වංශ නායක හාමුදුරුවෝ වැනි හිමිවරු බුද්ධ ශාසන කොමිසමක් ඇති කළා. බුද්ධ ශාසන කොමිසම කිව්ව මෙන්න ශාසනයට සිදුවුණු හානිය. අපේ අති පූජ්‍ය මඩිය නායක හාමුදුරුවෝ, ආනන්ද මෛත්‍රී බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ මෙහි කටයුතු කළා. ඒ බුද්ධ ශාසන වාර්තාව 955 එළි දකිනකොට ඒක සඳහනක් කරනවා. පන්සල් විහාර පන්සල් හිමි ඉනං අක්කර 13 ලක්ෂයක් ශාසනයට අහිමි කළා. මම කියන්නේ නෙමෙයි, තොරතුරු සහගත ඉනං අක්කර 13 ලක්ෂයක් පන්සල් වලට අහිමි කළා. මේ යළි ලබා දිය යුතුයි. පන්සල්ට ලබා දෙනවද? පන්සල විසින් ඇති කළ අනන්‍ය ග්‍රාමීය ආර්ථිකයට ලබා දෙනවද යන කරුණු ඒ ගැබ්බෙනම මේට වඩා දීර්ඝව කියන්නේ. ඉතින් මේ යම් කිසි දුරකට පදනම් කරගත්තා කරගන්න ඇති කියලා හිතන පොළුවන්. මම නෑ යාන්ව හිටියේ නෑ. 72 බණ්ඩාරනායක මැතිනිය ජනරජ ව්‍යවස්ථාවක් ඇති කරලා පළමු වරට මහරජිනට වඳින රටක් නෙවෙයි. ඉතින් ඔබතුමා ඒ කාලේ හිටපු නැති එක හොඳයි. මොකද ඔබතුමා හිටියා නම් බෙල්ල බැඳගෙන මහරජිනට හිස නමලා තමයි උසාවිය නැගිටින්නේ. එහෙම නැතුව නඩුවක් කතා කරන්න බෑ. කනිෂ්ක මහත්තයෝ මම දැකලා තියෙනවා. මම දැකලා තියෙනවා ශ්‍රේෂ්ඨ අධිකරණයේ නඩු කතා කරන නීතිඥ මහත්තුරු බෞද්ධයෝ සිංහල අය මහරජිනට දෙවිය මාංශය කියලා තමයි නඩුව පටන් ගත්තේ. ඒ තරම් නිවටව තිබුණු රටක් ජන රජයක් බවට පත් කරන්න බණ්ඩාරනායක මැතිනියගේ රජය කටයුතු කළා. ජන රජයක් හැටියට ඇති කළ අවස්ථාවේදී සම්බුද්ධ ශාසනයට හිමි තැන ආරක්ෂා කිරීමේ වගන්තිය ව්‍යවස්ථාවට ඇතුළත් කළා.
නමසිය පනස්පහ පනස්සය ආණ්ඩුව පත්වෙන්න පොරොන්දු වුණු පොරොන්දු පත්‍රය භාරගත්තේ බුද්ධ ශාසන කොමිෂන් වාර්තාව ක්‍රියාත්මක කරනවා කියන. හොඳයි, ක්‍රියාත්මක කරගන්න, සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරගන්න බැරිව ගියා. අධ්‍යාපන ශාස්ත්‍රයේ විවිධ ශාස්ත්‍රවල ක්‍රියාත්මක කිරීමේ කැටුම්පත් ආරම්භ කළා. අපිට භූමි භාගය යළි දිනා ගන්න, අදත් භූමි භාගය දිනා ගන්න බැරි වෙලා, වතු ආර්ථිකයේ මහ පොළොවට පන්සල් සහ ගම් යට වෙලා ඉවරයි. සමහර වතු හරා නායක හඳුන්නේ මාංශ දන්නව, ඒ ගමේ කෙනාට අල්ලපු ගමට යන්න පාරක් දෙන්නේ නැති ගම්යම් ගම් තියෙනවා. මේවා තාම හමාර නොවුණු අපේ ශාසනයට හිමි, අපේ ජනතාවට හිමිව තිබුණු දේ. එය සම්පූර්ණ කරගත යුතුයි. ඒවා අපේ ඉලක්ක බවට පත්විය යුතුයි. එය තමයි ශාසනය පෝෂණය කිරීමට ඇති කරන සාධකයන් වන්නේ. මෙවැනි පෝෂණයන් හමුවේ ඉදිරියට ආපු ඒ ගමන අපි ව්‍යවස්ථාවක් බවට, බ්‍රිතාන්‍ය රජිනගෙන් නිදහස් වෙලා බ්‍රිතාන්‍ය කිරීටයෙන් නිදහස් වුණු ජන රජයක් බවට 72 මේ මාසේ 22 වෙනිදා පත් වුණා. එම ව්‍යවස්ථාව 78 අලුත් ව්‍යවස්ථාවක් හදලා බලයට පත් වුණු ජයවර්ධන ජනාධිපතිතුමා 78 ව්‍යවස්ථාව සකස් කරනකොටත් මේ වගන්තිය තවත් ශක්තිමත්ව ඇත. ව්‍යවස්ථාවට සම්පාදනය කරගන්න. දැන් මේවා ආපසු හැරවීමේ උත්සාහයන් නැවතුනේ නැහැ. කලින් සෝල්මරි ව්‍යවස්ථාවේ 29 වෙනි වගන්තිය ගැන දැනුත් කතා කරා. දැනුත් සාක්ෂි දෙනවා. ඔබතුමා කියපු අර රට පුරා ගියපු ජංගම මේ වන්දනා කොමිසම, වන්දනා කොමිසමක් ගියානේ දැන් කිව්වා කාකේද නමක්, ලාල් විජේනායකගේ වන්දනා කොමිසමක් ගියා. තමුන්ගේ මිනිස්සු විතරක් ඇඳවා සාක්ෂි සටහන් කොට වාර්තාවක් ලබා දෙන්න. ඒක ඔබතුමා බොහොම හොඳට කියනවා මේ පොතේ. මේ පොතේ ආරම්භයේ කියනවා මෙන්න මේක මම කියවලා බලන්න. මෑතකදී කරන ලද සමීක්ෂණයේදී හෙළිවූයේ එම කොමිෂන් සභාව ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 76.8% ව්‍යවස්ථා මණ්ඩලය ගැන නොදන්නා බවයි. ඒ කියන්නේ ලංකාවේ ජනගහනයෙන් 76.8% දන්නේ නැහැ. අර කොමිටියයි ව්‍යවස්ථා හදන එකයි. 34.1% ව්‍යවස්ථාවක් සාධන බව දැනගෙන සිටින බවයි. 70% වැඩි පිරිසක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටුව සම්බන්ධ කිසිවක් දන්නේ නැත. මෙන්න අපේ රටට ව්‍යවස්ථා හදන තත්ත්වයට හැසිරෙන ආකාරය. එනිසා මේ ව්‍යවස්ථාවේ සකස් කරන ක්‍රියාදහමය ආපසු අපේ රටට අහිතකර ක්‍රියාදහමයන් සම්පූර්ණයෙන් ආපසු හැරවීම හා නවතා දැමීමට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 9 මන්තිය වගන්තිය ආරක්ෂාව පමණක් නොව කනිෂ්කතාර මහතා අවධානය කොට පැහැදිලි කරා. එහි අර්ථය වන්නේ රටේ පැවැත්, රටේ පාලනේ අනසක, පාලනේ අනසක උත්තරීතරම බලය මහජනයාට අයිති, උත්තරීතරම නීති හදන බලය පාර්ලිමේන්තුවට අයිති නම් පාර්ලිමේන්තුවට හැකියාව තියෙන්න ඕනේ කිසි කරදරයක් නැතුව රටටම නීති හදන්න. කරදරයක් නැතුව. දැන් පසුගිය සැරේ 13 ආණ්ඩු ක්‍රම අවස්ථාව සංශෝධනය කරන අවස්ථාවේදී පාර්ලිමේන්තුවට දීලා තියෙන්නේ අර පළාත් සභාවට දුන්නු බලවලේ බලතල ගැන නීති හදන්න 3-2කින් පමණයි. ඒ කියන්නේ 3-2ක් ලැබුණ නැත්නම් සමහර නීති හදන්න බෑ. කවුද මේක දන්නේ? මන්ත්‍රීවරුවක් දන්නවද? නෑ. මේ වගන්ති කියවල තියෙන දවම සමහර අය කොහෙද තියෙන්නේ කියලා නෑ. අන්තරම් බය නැකද? මේ ව්‍යවස්ථාව කදන බාහිරකාරක. එතකොට මේවා නිවැරදි කර ගැනීමේ වැදගත්කම
අපද අන්න විදිහට මම දා මන්ත්‍රීවරයෙක් කටියට හිටපු නිසා බණ්ඩාරනායක මැතිණියයි මමයි ශ්‍රේෂ්ඨ අධිකරණයේ පෙත්සමක් ඉදිරිපත් කළා. අපි නඩු කිව්වා. ඒ වෙලාවේ සර්වනන්ද විනිශ්චකාරතුමා තීන්දුව ඒක කිව්වා. ඒකීය රාජ්‍ය ආරක්ෂා වෙන සීමාවෙ මෙතන තියෙන්නේ. මෙතනින් එහාට ගියොත් ඒකීය රාජ්‍ය අහෝසි කියලා. ඉතින් දැන් මොනව කතා කරන්නද මේ කතා කරන ව්‍යවස්ථා සම්පාදකයෝ? දැන් අනිවාර්යෙන් උත්සාහ දරනවා නම් උත්සාහ දරන්නේ ඒකීය රාජ්‍ය අහෝසි කොට ෆෙඩරල් ආණ්ඩුවක් හදන්න. එයා අපේ අවදි කරන භයානක තත්ත්වයක්. එහි එක පූර්ව අනතුරක් අපිට ආව මේ ළඟදී උතුරු කරේ මහමැතිතුමා කරපු ප්‍රකාශය. මේ මහමැතිතුමා කරපු ප්‍රකාශය කනිෂ්ක නීතිතුමා කියන විදියට දැනට තියෙන 9 වැනි වගන්තියෙන් සම්බුද්ධ ශාසනයට රටේ හැම බිම් අඟලකම අයිතිය තියෙනවා ඒ ක්‍රියාත්මක කරන්න. එයා ඒකේ රාජ්‍යයේ ස්වභාවය. මේ ව්‍යවස්ථාවේ අද තියෙන තත්ත්වය. මහමැතිතුමා කියනවා මගේ පළාතේ මට ඕන නම් මගේ මිනිස්සු එක්ක බෞද්ධ සිද්ධස්ථාන මම නවත්තනවා. එහෙම කියන්නේ කොහොමද? 9 වැනි වගන්තිය ආණ්ඩුක්‍රම අවස්ථාවේ අවබෝධ කරගන්නවා නම් එහෙම කරන්න බෑ. සිංහල ජනයා අපේ පළාත්වල පදිංචි වීම අවශ්‍ය නැහැ කියන කතාවකුත් මම මේ කාරණා දෙක විශේෂයෙන් ගන්න අති භයානක මම පාර්ලිමේන්තුවෙත් කතා කරා. ඒවට මග අරින උත්තරා ග්‍රාමාත්තුමා දෙන්නේ එමම සඳහන් කළ යුතුයි. එවැනි තත්ත්වයක් ඇති වුණොත් නිකන් අපි බලමු. ඒ අයට සිංහල අයට යන්න බැරි නම් සිංහල ප්‍රදේශ කියලා තියෙන තැන් වල ද්‍රවිඩ අයට එන්න බෑ කියන්න පටන් ගත්තොත් මොකද්ද මේ රටපත් වෙන තත්ත්වය? මොකද්ද මේ රටපත් වෙන තත්ත්වය? ඒ නිසා මේ පළාත් සභාවේ ක්‍රියාකාරී බලය නෛතික වශයෙන් ලබා දෙන වගන්ති ගැන ඉතාම ගැඹුරෙන් හා විමසිල්ලෙන් අපි කටයුතු කළ යුතු කාල පරිච්ඡේදයක සිටින්නේ කියන ටික මේ අවස්ථාවේ සඳහන් කරන්න ඕනේ. නිසා ඔබතුමා ඉතාම මේ කරුණු ගැන සකස් කරන ලද මේ කෙටුම්පතට මගේ අපේ අපි අපේ අගය කරන මන්ත්‍රීවරු හැටියටත් ඔබෙන් ඇවිල්ලා නම් පොතක් අරන් යන්න මන්ත්‍රීවරු මාන්සි වෙන එකක් නැහැ. මන්ත්‍රීවරුන්ට පූජා කරන්න මේ පොද්දේශී 25ක් මම හරි ගිහිල්ලා දෙන්නම්. කඳ උරම් මට නෑ, ආණ්ඩුවේ මන්ත්‍රීත් ඉන්නවා මේ පැත්තේ. ජාතියට වෙන විනාශන උත්තන්න ඒකයි එකම ඕනකම. ඔබේ ඕනකමත් අපි රැස්වලා ඉන්න සියලු දෙනාගේ. මොකද මන්ත්‍රීවරු 75 දෙනෙක් රටට හානි කර ව්‍යවස්ථාවකට ඡන්දෙ නුදුන්නොත් එතනින් අකුලගෙන යන්න ඕනේ. ජනමත විතරන්නකට යන්න ඕනේ නැහැ. එතකොට ඊට කලින්ම වැඩේ ඉවරයි. ඔන්න මතක තියාගන්න. ඒ නිසා ඔබතුමා මේ කියන කතාව ඉතාම වටිනා අවබෝධ කරගත යුතුයි. අපිට ඡන්දෙ දීලා එවලා තියන අය එවලා තියෙන යම් කිසි වැඩක් කරන්න. ඊට හානි කර දෙයක් අපි කරන්න අත උස්සනවාද නැද්ද කියන දේ 75 දෙනෙක්ට තීරණය කරගන්න පුළුවන්. 225ම ඕනේ ඒකයි කියන්නේ අපිට. 75ක් කිව්වොත් කියන්නත් ඕනේ නෑ ඇවිත් හිටියත් ඇති. එහෙමයි මේ පනතේ තියෙන්නේ මේ මේ අපි ඉන්නා වෙන්න එපා. මන්ත්‍රීවරු යන්නම ඕනේ. ගෙදරට වෙලා හිටියොත් එදාට පන්සලට ගිහිල්ලා හිටියොත් නෑ මගේ ජාතියට මිනිවල කපනවාද මම ඡන්දෙ දෙන්න යන්නේ පාර්ලිමේන්තුවට. එතකොට පන එතනින්ම ඉවරයි. එතකොට එතනින්ම ඉවරයි. ජාත්‍යන්තර බලපෑමක් තියෙනවා කියලා කියනවා. අපිට හැමදාම ජාත්‍යන්තර බලපෑම් තිබුණා. අපි දූපතක්. අපි වටිනා දූපතක්. ඉන්දියන් සාගරයේ වැදගත්ම ස්ථානයක පිහිටා තිබෙන දූපත නිසායි ලෝක අධිරාජ්‍ය හැමදෙනාම අපහරා ගියේ ආවේ අල්ලගන්න බැලුවේ. අද අධිරාජ්‍යවාදය හමාර වෙලයි කියලා බොහෝ දැන් ප්‍රකාශ කරනවා.
විජිතවාදය හමාර වෙලායි කියලා බොහෝ දෙනා ප්‍රකාශ කළා. ලෝක ආධිපත්‍ය පිළිබඳ ප්‍රශ්නය තාම හමාර වෙලා නැතිවද අපි තේරුම් කරගෙන අපේ ජාතික අනන්‍යතාවය පවතින සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාවත් ඒ තුලින් අපට පිහිට වෙන ඒකීය රාජ්‍යයේ පාලන තන්ත්‍රයේ අනසක රට පුරා පවත්වාගෙන යා හැකි පාලන තන්ත්‍රයක් ආරක්ෂා කර ගැනීමට කැපවෙන්නු කියන ටික සඳහන් කරන්න කැමතියි. මම ජනමත විචාරණයකට යන්න වෙන්නේ අනුක්‍රමයේ හදලා ආවොත් ඊට ඉස්සෙල්ලා වැඩේ ඉවර කරන්න පුළුවන් නායක හඳුනේ. ඒ නිසා මොහන්සි අද වැඩලා මේ වැනි පොත් පිංචකට දෙන ආදර්ශය අපි තාම අගය කරනවා. මම උදාහරණ දෙකක් විතර කියලින් මතක් කරන්න ඕනේ මන්ත්‍රීවරයෙක් හැටියට. මම මගේ මිත්‍ර රිචඩ් පතිරේණ මැතිතුමා අද පාර්ලිමේන්තුවේ නැති ගීතංජන මැතිතුමා ඉන්නවා. අද පාර්ලිමේන්තුවේ නැති ඩික් සංජය පෙරේරා මැතිතුමා අපි තුන්දෙනා බුද්ධ ශාසන අරමුදල කියලා පන්නතක් කරනවා පාර්ලිමේන්තුවට. අපි කියවාගෙන යද්දී මේ තියෙන අන්‍ය ආගමික යන්ද අධ්‍යක්ෂක මණ්ඩලයේ කටයුතු කළ හැකි කියලා. දැන් අන්‍ය ආගමිකයන් කටයුතු කළ හැකි කියන වචනේ දාන්න ඕනේ නැහනේ. ඕනගනේ පත් කරගන්න පුළුවන් නම්. නමුත් ඒ අය සකස් කරලා දාලා තියෙනවා. අපි මේ වගන්තිය දැම්ම ඡන්දෙට. ඒ වෙලාවේ තේබුණාය තේබිවි හිටියා. බැඩ්මින්ටන් ගහන අය බැඩ්මින්ටන් මේ පිම්පොන් කියන්නේ පිම්පොන් ගහන අය පිම්පොන් ගහ හිටියා. ගීතට මතක ඇති මම නැගිටලා ඡන්ද විමසීම ඉල්ලුවේ රිචඩ් පතිරේණ ස්ථිර කරලා ඡන්ද විමසීම දෙන්න කියලා. අපි දිනුවා පනත ප්‍රතික්ෂේප වුණා අකුල ගන්න සිද්ධ වුණා. අපිත් එක්ක ද්‍රවිඩ මන්ත්‍රී මොදු ඡන්ද දෙන්න මේක වැරදි. මේක බෞද්ධ නම් බෞද්ධ වීතේ එයා කිව් විතරයි. ඒ නිසා මන්ත්‍රී වරුන් අවදීෙන් කටයුතු කරනවා නම් මේ සඳහන් කළා පුරා විද්‍යා පනත යටතේ විහාරස්ථානවල විහාරාධිපති පත් කළ හැකි කියලා පනතක් වෙනවා. හේතු තිබුණා. නමුත් භයානකයි. එය පරිවර්තනය විය හැකි ශාසනයේ බුදු ශාසනයේ තහානිකර ආකාරයෙන් කටයුතු කරන්න විහාරාධිපති කෙනෙක් පත් කරුත් ගියේ එක කියලා දුන්නේ බෑ කියලා. මට මතක අද වගේ මම එකයි කිය අවුරුදු 40 ගානකට යා මේ අවුරුදු 20 ගානකට යා නායක ආන්දරණේ පන්සලේ අපි සාකච්ඡා කරලා එතුමා අද නැහැ ජීවතුන් අතර. නමුත් එතුමාට අපි කරු කරන ඕන නීතිජ මාත්‍යෙක් බෞද්ධ නීතිජවරේ ගුණතිලක මහතා තමාගේ WP ගුණතිලක මහතා තමා අශනීපෙන් ඉඳගෙන ශ්‍රේෂ්ඨ අධිකරණේ මේ නඩුව කිව්වා කියලා දිනුවා. ජනමත විචාරයකින් තොරව මේ පනත සම්මත කරන්න බෑ කියලා ශ්‍රේෂ්ඨ අධිකරණේ තීන්දුවක් දුන්නා. විහාරාධිපතිවරු එහෙම පත් කරන්න බෑ කියලා. පනත අකුල ගත්තා. පාර්ලිමේන්තුවට ආපු එක අකුල ගත්තා. ඊළඟ AC ගුණරත්න මහතා ඒත් හොඳ සිංහල බෞද්ධයෙක් නායකයෙක් ජනාධිපති නීතිඥවරයෙක්. එතුමා තර්ක කරා එක සැරයක් අපි ගමනාගමන පනතේ බෞද්ධ භික්ෂුවට තිබෙන අයිතිය ගැන. ඒ බෞද්ධ භික්ෂුවගේ අයිතිය ඉවත් කරන්න බෑ ගමනාගමනයේදී කියලා. මොම තියුණු තර්කයක් කාලේ වෙලා ගන්න අපේ නායක හඳුනට සවන් දෙන්න ඕන. ශ්‍රේෂ්ඨ අධිකරණයක පිළිහරංකුවා ජනමත විචාරණයකින් තොරව ඒ වගන්තිය සම්මත කරන්න බෑ කියලා ආණ්ඩුව අස් කරගත්තා. වගන්තිය සම්පූර්ණ කෑල්ලම අයින් කරගත්තා. ඒ නිසා සම්බුද්ධ ශාසනයට තිබෙන ආරක්ෂාව සැකසී තිබෙන ආණ්ඩු ක්‍රමයේ මේ නීතිමය වගන්තිය ඉතාම ගැඹුරු හා ඉතාම පළල්. කොයිතරම් ගැඹුරුද කියන එක කිසිවකට ලෙහෙසියෙන් පැහැදිලි කරන්න බැරි තරමටත් කොයිතරම් පළල්ද කියලා පැහැදිලි කිරීමේ සීමාවක් නොමැති බව වර්තමාන රජයේ ව්‍යවස්ථාවක් හදන අයට ඉතා ඕනෑකමින් අපි මේ පොත්පිංච නිකුත් වෙන දවසේ සඳහන් කළ යුතුයි. අප ඉතා පැහැදිලිව එක ස්ථාවරයක සිටිනවා නායක ආන්දරණේ. ඒකීය රාජ්‍ය ආරක්ෂා කළ යුතුයි. පාර්ලිමේන්තුවේ උත්තරීතර බව ආරක්ෂා කළ යුතුයි.
පළාත්වල ඒකාබද්ධ වීම උතුරු හෝ නැගෙනෙන පළාත් එකතු කිරීම ඉඩ දිය නොහැක. ඒ වාගේම සම්බුද්ධ ශාසනයේ නමවැනි වගන්තිය ආරක්ෂා විය යුතුයි. එවැනි කරුණු රාශියක්ින් සමන්විතව අපි ඒකාබද්ධ විපක්ෂය හැටියට පෙනී සිටිනු. ඒ නිසා ඒකාබද්ධ විපක්ෂය හැටියට මට මෙතනට සහභාගී වන්නට කරන ලද ආරාධනයට මම ඉතාම අගය කරනවා. අපි අද පිනක්කට සහභාගී වුණේ කියලා ඔබතුමා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු ගණනාවක් වෙනුවෙන් පෙනී ඉඳලා තියෙනවා. මම හිතන අද උදේත් පෙනී හිටියා. ඒ නිසා මාංචි නන්න ඇතු ඇති. ඒ නිසා මේ පොත ඉතාම වටින පොතක්, අපේ රටට වටින පොතක්. මේ අවස්ථාවේදී වෙනදාටත් වැඩියෙන් වටින අවස්ථාවකදී තමයි නිකුත් වෙන්නේ. ඒ නිසා අපේ ජාතියේ පැවැත්මට, අපේ මාතෘභූමියේ ආරක්ෂාවට අද යුගයේ ජීවත් වෙන අපිට තමයි මේ වගකීම තියෙන්නේ. ඉතිහාසය කතා කරා එයින් ලැබෙන්නේ අපිට ප්‍රාණය, අදට කටයුතු කරන්නට තිබෙන ප්‍රාණය. හෙට දිනයක් අපේට අපේ අලුත් පරම්පරාවට ඉතුරු කරලා ශාසනයේ පැවැත්මට ඉතුරු කරන වගකීම තියෙන්නේ අද ජීවත් වෙන පරම්පරාව අපේ. මේ ප්‍රශ්නේදී දේශපාලන ලැදියාව, තනතුරු ලැදියාව අතහැර දමා ජාතිය බේරා ගැනීමට අපි කටයුතු කරමු. ඒ වෙනුවෙන් ඔබ නිකුත් කරපු මේ පොත් පිංච ඉමහත් ධෛර්යයක් වේවා කියන ප්‍රාර්ථනෙන් අපේ නායක ස්වාමින් වහන්සේටත් අපේ ගෞරවයේ මේ අවස්ථාව පුද කරමින් මා ඔබගෙන් සමුගන්නවා.